පාර්ලිමේන්තුව තුල සිටින දිවිත්ව පුරවැසියන් පිළිබඳ හෙලිකිරීමේ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමටමයි කියලා කතානායකතුමා පවසනවා. එතකොට මැතිවරණ කොමිසම නෑ නෑ ඒ වගකීම තියෙන්නේ අධිකරණයටයි කියලා කියනවා. ඇත්තෙම මේ ප්‍රකාශ දෙකම වැරදි. අධිකරණයට කරන්න පුළුවන්කම තියෙන්නේ කවුරු හරි පෙත්සමකින් කරුණු ඉදිරිපත් කරාම ඒ කරුණු පිළිබඳ සොයා බලලා යම් පුද්ගලයෙක් දිවිත්ව පුරවැසියෙක්ද නැද්ද කියන එක පිළිබඳ තීන්දුවක් ලබා දීම පමණයි. නෑ අධිකරණයට පෙත්සමක් කරා කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ කාටද? ඒක නීතියෙන් පවර්ලා තියෙන්නේ මේ රටේ ජනතාවට අපිට. අපේ රට 2017 දී රටේ පුරවැසියෙක් වෙන පියසේන ගමගේ මහතා ගීතා කුමාරසිංහ මැතිණිය දිවිත්ව පුරවැසියෙක් කියලා පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරා. පියසේන ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා ගීතා කුමාරසිංහ මැතිණිය දිවිත්ව පුරවැසියෙක් නිසා ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා කියලා. පියසේන ගමගේ මහතාට ගීතා කුමාරසිංහ මැතිණිය දිවිත්ව පුරවැසියෙක් කියලා තහවුරු කරන්න පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ ගීතා කුමාරතුංග මැතිණිය තමන්ගේ ගමන් බලපත්‍රයේ මිලදී ගන්න තමන්ගේ ගමන් බලපත්‍රයේ ලබා ගන්න අවස්ථාවේදී එයි අහලා තියෙන ප්‍රශ්නයක් ඔබ දිවිත්ව පුරවැසියෙක්ද කියලා. ඇයි ඒකට අවංකවම ඔව් යනුවෙන් පිළිතුරු දුන්නු නිසා තමයි මේ තොරතුරු තිබුණේ. බැරි වෙලාවත් ඇය වංචනිකව නැත යනුවෙන් පිළිතුරු දීලා තිබුණා නම් පියසේන ගමගේ මහත්තයාට ඒ පෙත්සම ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225න් 221ක්ම පාර්ලිමේන්තුව ආවේ 20 වන සංශෝධනයේ සම්මත වෙන්නට කලින්. එහෙමනම් මේ අය අතර යම් දිවිත්ව පුරවැසියෙක් ඉන්නවා නම් දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව දනිමින් ඒ බව වංචනිකව සංගමමින් ආපු අය තමයි ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි. එහෙම ඒ අය ඔබ දිවිත්ව පුරවැසියෙක්ද කියන ප්‍රශ්නය අර ගමන් බලපත්‍රයේ මිලදී ගන්න අවස්ථාවේ ඔබ දිවිත්ව පුරවැසියෙක්ද කියන ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දීලා තියෙන්න ඕනි. නැත යනුවෙන් තමයි නැත්තම් ඔවුන්ට වංචනිකව මේ ක්‍රියාව කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සමහර හිටපු ඇමතිවරුන් කියනවා වගේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන පාලකට ලිපියක් යවා විමසීමෙන් කවුද දිවිත්ව පුරවැසියන් ඉන්නේ කියලා සොයා ගන්න බෑ. ඇත්තෙම මේ අය දිවිත්ව පුරවැසියන් නෙවෙයි විදේශිකයන්. මොකද ඔවුන් ලංකාවේ පුරවැසියන් බවට පත් වෙන්නේ නැහැ. අපේ රටේ නීතිය අනුව කියන්නේ 1948 පුරවැසි පනත අනුව යමෙක් විදේශ රටක පුරවැසි භාවය ලබා ගන්නවා නම් ඒ මොහොතේම ලංකාවේ පුරවැසි භාවය අවශ්‍ය වෙනවා. යමෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය භුක්ති විඳීමට අවශ්‍ය නම් නැවත අයදුම් කරලා දිවිත්ව පුරවැසි භාවය ලබා ගත යුතුයි. හැබැයි බොහෝ දෙනෙක් අද කරලා තියෙන්නේ දිවිත්ව පුරවැසි භාවය ලබා ගන්නවා වෙනුවට තමන් වෙනත් රටක පුරවැසි භාවය ලබා ගත්තා කියන කාරණය වංචනිකව සංගවලා තමන්ට කලින් තිබුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් නිකුත් කරපු ගමන් බලපත්‍රය ජාතික හැඳුනුපත භාවිතා කරලා ලංකාවේ පුරවැසියෙක් විදියට රඟපාන එකයි. ඇත්තෙන්ම ඩයනා ගමගේ ඇමතිතුමියට තියෙන ඔන්න ඔය චෞදනාව තමයි. එතුමිය බ්‍රිතාන්‍යයේ පුරවැසිකම ලබාගත් බවට එතුමියගේ ගමන් බලපත්‍රයේ පිටපතක් එතුමිය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් ලෙස දැක්වෙන බ්‍රිතාන්‍යයේ සමාගම් පිළිබඳ තොරතුරු දැක්වෙන වෙබ් අඩවියේ තොරතුරු මේ පැමිණිලිකරුවන් සතුයි. ඇය බ්‍රිතාන්‍යයේ පුරවැසිකම ලබා ගන්නකොට ඇගේ ශ්‍රී ලංකාවේ පුරවැසිකම අවෝසේ. එහෙනම් දැන් එතුමිය පෙන්වන්න ඕනි නෑ මම බ්‍රිතාන්‍ය පුරවැසිකම ගත්තට පස්සේ ලංකාවේ පුරවැසිකම අරගත්තා කියලා. ඇය එහෙම පුරවැසිකම ලබාගත් බවට මෙතෙක් තොරතුරක් ඉදිරිපත් කළා නෑ. ඇත්තෙන්ම ඇය දිවිත්ව පුරවැසියෙකුටත් වඩා විදේශිකයෙක් විදියටයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු පැමිණීමටත් වඩා විදේශිකයන් පාර්ලිමේන්තු පැමිණීම අතිශයම භයානකයි කියලයි අපි දකින්නේ. ඇත්තම ඩයනා ගමගේ ඇමතිතුමිය පිළිබඳ තොරතුරු හෙළුණේ ඇයගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ පිටපත විදේශික එතුමියගේ තරහකරුවන් අතර පත් වුණු නිසා. එහෙම අවඹු සිදුවීමක් සිදු වෙන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවේ ඉන්න දිවිත්ව පුරවැසියන්ව විදේශිකයන් පිළිබඳ තොරතුරු අපට සොයා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඉන්දියානු පුරවැසියෙකුට මහා බ්‍රිතාන්‍යයේ නැත්නම් එක්සත් රාජධානියේ අගමැති ධූරයට පත් වෙන්න පුළුවන් නම් ඇමරිකානු පුරවැසියෙකුට ලංකාවේ මුදල් ඇමති වෙන්න තියෙන බැරිකම මොකක්ද කියලා
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කර තිබුණා. ඇත්තෙන්ම එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ඍෂි සුනක් මහතා දිවිත්ව පුරවැසියෙක් නෙවෙයි. එතුමා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක් පමණමයි. 1967 ඉන්දියානු ගමන් බලපත්‍ර පනත යටතේ ඉන්දියානුවෙක් වෙනත් රටක පුරවැසිකම ගත් වහාම ඉන්දියානු පුරවැසිකම අහෝසි වෙනවා. අපේ රටේ වගේ ඒ රටේ දිවිත්ව පුරවැසිකම කියලා දෙයක් නැහැ. ඉන්දියානුවෙකුට ලබා ගන්න පුළුවන් වෙන්නේ විදේශීය ඉන්දියානු ඒ කියන්නේ විදේශික ඉන්දියානු වීසා කියලා විශේෂ වීසා වර්ගයක් පමණයි. ඒ වීසා තියෙන කෙනෙකුට ඉන්දියාවේ දේපල අයිති කරගන්න පුළුවන්, කැමති තාක් කාලයක් ඉන්දියාවේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඡන්දේ දෙන්නවත් මැතිවරණයකට තරං කරන්නවත් නීතියෙන් ඉඩක් නැහැ. ඒ වගේම 2019 වසරේ ශ්‍රී ලංකාවේ බදු ආදායම ජාතික ආදායමෙන් 12%. ඒක ලෝකේ නම් 24%. ලංකාවේ බදු ආදායම ලෝක තත්වයෙන් 50%ක් නැත්නම් භාගයට භාගයක් පල්ලම් බැහැලා තියෙන තත්වයක් යටතේ 2019 ආණ්ඩුව සුවිශේෂ බදුසාන පැකේජයක් ලබා දීලා ආර්ථිකය මේ විදිහට කඩාවැට්ටුවේ ඇයි කියලා අද බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒක දේශපාලන විද්‍යාවෙන්වත් ආර්ථික විද්‍යාවෙන්වත් පැහැදිලි කරන්න බෑ. නමුත් ඒක පැහැදිලි කරන්න පුළුවන් රාජපක්ෂ ජාන විද්‍යාවෙන් පමණයි. වැසිල් මල්ලිට දිවිත්ව පුරවැසිකමක් තියාගෙන පාර්ලිමේන්තු එන්න නම් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නම් ආණ්ඩුවට 3/2 බලයක් තිබිය යුතුයි. යුද ජයග්‍රහණයෙන් පස්සේ පවත්වපු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් 3/2 බලයක් ලබා ගන්න බැරි වුණා. මේ නිසා ආණ්ඩුවට 3/2 බලයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද පුළුවන් තරමින් එක්රැස් කර ගැනීම තමයි ජනාධිපති වර්ණයෙන් පස්සේ රාජපක්ෂ වරුන්ගේ අරමුණ වුණේ. මේ සඳහා ව්‍යාපාරික පන්තියේත් මධ්‍යම පන්තියේත් ඡන්ද ආකර්ෂණය කරගන්න තමයි දැවැන්ත බදුසාන පැකේජය ලබා දුන්නේ. තරුණ ඡන්ද ආකර්ෂණය කරගන්න තමයි රැකියා විරේත උපාධිධාරීන්ට සොච්චම් වැටුපකට රුපියල් 20,000කට ආණ්ඩුව රැකියා දුන්නේ. හොඳ රැකියාවල් කරමින් හිටිය පෞද්ගලික අංශය පවා මේ සොච්චම් වැටුපට ආණ්ඩුවට ගියා. ආණ්ඩුවේ වැටුප ආණ්ඩුවේ සේවය ස්ථීර කරයි හොඳ වැටුපක් ලබා දෙයි කියන බලාපොරොත්තුයි. ඒ වගේම දිලිඳු ඡන්ද ආකර්ෂණය කරගන්න තමයි රැකියා ලක්ෂයේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. අදටත් ඒ අයට ගෙවන රුපියල් 22,500ක් පමණයි. ඒ වගේම තමන්ගේ ජාලය තෘප්තිමත් කරන්න තමයි කිලෝමීටර් 100,000 මාර්ග වැඩසටහන පටන් ගත්තේ. මේ සියලුම ව්‍යාපෘති ආරම්භ කරලා ජනතාව රැවටීමේ ප්‍රතිඵලයක් විදියට ආණ්ඩුවට 3/2 ලැබිලා වැසිල් මල්ලිගේ සීනේ සැබෑ වුණා. නමුත් අපේ රට බංකොලොත් වුණා.